උපදිනවා. හේතු ඉදින් අපි පෙන්නන්නේ කියන්නේ අපි කරන දේ සමහරු දකින්නේ වැරදි විදිහටනේ ලංකාවේ ඇයි ඒක දකින්නේ. අපි කරන channel එක ගොඩක් විශේෂිතයි. ඒක නම් හිතනවා අපි හෙලෝ පෙන්නගෙන යනවා කියලා. ලංකාවේ ඇයි විශේෂම ලෝකයක් නම් ඒක මහා ඇත්තටම වෙන තරපහකට ගණන් ගන්න වෙන දෙයක්. ඕන තරම් වෙන රටවල් වල ඉන්න අපේ අය දන්නවා මේ ඇත්ත කතාව. ඒ වගේ දේවල් හරිම සාමාන්‍ය. ලංකාවේ ඇරිකුට්ටක් වලට ඇඳලා තියෙන එක හරි මැජික් එකක් කන්දලා ඉතින් ඒක එහෙම ආකල්ප වල ඉන්න නිසානේ ලංකාවට දියුණුවක් නැත්තේ. ඉන්නේ හැම තාම 60 70 80 දශකේ අලුත් දශක වලට ඉන්න කල්පනාවක් නැති ගන්න හැමදාම මේ රට හැමදාම මේම තමයි එකම අච්චාරු එළිය. නව අදහස් වලට එන්නේ නැහැ. ඒ ගැන අපි කතා කරන්න කැමති නැහැ මම මේ ලයිව් එකේ. හරි අපි කරන්නේ ඊට පස්සේ මේකේ අපි දෙන්නාගේ ලයිෆ් එකේ අපි එන්ජොයි කරන දේවල් කෑමක් වෙනවක් කාලා දීලා අපි ඕගොල්ලොත් එක්ක එහෙම සතුට බෙදා ගන්න. ඊට අමතරව මේකේ පෙන්වන්න පුළුවන් ෆැෂන් අපි පෙන්වමු. ගොඩක්ම හොට් නැතුව ඕන හිට බලන්න පුළුවන් විදිහට. අපි එහෙම කරමු. ඒ වගේ දේවල් අපි මේකේ පෙන්වමු. ඊට අමතරව ගොඩක්ම හොට් දේවල්, හොට් වීඩියෝස්, හොට් විදිහට හොට් කිවම් පෙන්වන්න. මේ එහෙම ඒව බලන්න ඕන නම් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මුලින්ම අපේ WhatsApp නම්බර් එක. දා ඩිස්ක්‍රිප්ෂන් එක කියවල බලන්න. කවදාවත් අපි ඒක කරන්නේ නැති වැඩක් තමයි ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්නේ. කියවන්නේ නැතිව. ඔව්. වීඩියෝ එක නිකන් බලනවා, ලයික් කරනවද, බෑඩ් කමෙන්ට් දානවද, අන්ලයික් කරනවද කියන එක ටග් ගාලා වීඩියෝ එක පොතුලින් බලනවා. ඒ වුණාට මොකද්ද මේ channel එක ලංගේ? මොකද්ද අරමුණ? කිසිම දෙයක් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන විස්තරයක් කියවල බලන්නේ නැහැ. වීඩියෝ එකේ මුල් හරිය විතරයි ඒකත් අගට වෙනකම් බලන්නෙත් නැහැ. ඒව වැඩකුත් නැහැ. ටග් ගාලා දැක්කම අහපු පට්ට බඩුවක් පට්ට ගොනි පට්ට වේ කියලා එහෙම පටන් ගන්නවා. එතනින් එහාට අර ඉතුරු හරිය කියවන්නේ මොනවද නැහැ. ඒක ඇත්තටම ඒ කියන දේ වුණත් ඒකයි, බඩුවක් වුණත් ඒකයි, මොකක් වුණත් නැහැ. කොටට ඇඳන් බඩුවක් එහෙම ඉතින් ඒක අර කටේ හරි ලේසියෙන් ඉතින් ওই වචන ටික පිට කරා. ඒක නිසා ඒක කියලා දානවා. ඒක ඒක අපේ අයගේ හැටි. ඉතින් අපි තීරණය කරා ඉතින් ගොඩක් හොට් වීඩියෝ දේවල් ඉතින් එහෙනම් ඉතින් ඔයගොල්ලෝ කැමතිම නැත්තම් අපි මේක නොදා ඒකට අපි වෙනම channel එකක් හැදුවා. හදුවේ නෑ අද ඊයේ හදපුවා නෙමෙයි. ඔය ගොඩක් පරණ ඒවා දන්න අය දන්නවා බලනවා. අපේ ගොඩක් බලනවා. ඉතින් අපි තීරණය කරා එහෙම හොට්ම විදියව බලන්න ඕන නම් එතනට ඇවිල්ලා ඔයගොල්ලන්ට සාමාන්‍ය පරිදි හැම සතියකටම එකක් සතියකට ගන්න නේද ගොඩක් වැඩ. ඒක එතනට ඇවිල්ලා බලතේ. ඔටෝමේටඩ් මැසේජ් එකක් ඔයාලන්ට වැටෙනවා. ඔයා හායියක් කියලා ගහලා එවුවා කියන්න ඕම නෑ. එවුව ගමන් ඔයාට ඔටෝමැටික් මැසේජ් සෙට් ලින්ක් සෙට් එකක් එනවා. ඒක පාටම ඒ ලින්ක් සෙට් එකෙන් එකකට ගිහිල්ලා බලන්න මේ මොනාද තියෙන්නේ, මොනාද මේ වල තියෙන්නේ කියලා. ඒකත් මගෙන් අපෙන් අහන්න එපා. ඊට පස්සේ මේ මොනාද වල තියෙන්නේ අනේ අපිට වීඩියෝ එවන්න කොහොමද කියලා. ඒ ලින්ක් වලට ගිහලා බලන්න මොනාද මේ වල තියෙන්නේ කියලා. හද දෙන්නේ මොනාද මේ වල තියෙන්නේ කියලා බලන්න. හොට් වීඩියෝ වලට යන්න පුළුවන්. මේකේ දැම්මට වැඩිය හොට් විදියට ඒ වීඩියෝස් දාලා තියෙන්නේ. ඒවා ටීම් බලන්න. ඉතින් අපි මේකේ මින් පස්සේ කරන්නේ අපි ට්‍රැවල් කරන වීඩියෝස්, ඊට අමතරව අපි මොන හරි ආඳුම් මොන හරි ගේන ෂොපින් කරන වීඩියෝස්, ඊට අමතරව නෝමල් ගෙදර බඩු ගේන අනේ ඒ වගේ වීඩියෝස් අත්දැකීම්, මේ වගේ දේවල් අපි බෙදාගමු. පෞල් ජීවිතය අත්දැකීම් බෙදාගමු. ෆුඩ් චැලෙන්ජ් වගේ දේවල් කරමු, ගේම් වගේ දේවල්, ඒ වගේ දේවල් කරමු. ඒ වගේ දේවල් අපි මේකින් කරමු. ඉතින් අපි මේකට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා සපෝට් එකක් දෙන්න, අරව වලටත් එන්න, ඒ වලටත් සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් එකක් දාලා සපෝට් එකක් දෙන්න. අපි වෙනුවෙන් channel එක මේ account එකක් හදලා හරි සපෝට් එකක් දෙන්න. ඉතින් ඒක අපි කරන ඉල්ලීමක්. ඉතින් අපි කැමතියි අපිට කියලා අපේ සමාජයක් හදාගන්න, crowd එකක් හදාගන්න. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ channel එක හැමදාම කාලයක් කරගෙන යන්න බැරුව යනවා. අන්තිමට මොකක් හරි හේතුවකට එක්කෝ report ඇදිලා හරි මොනවා හරි හේතුවකින් අපේ channel එක නැති වෙනවා.
ඉතින් එහෙම නිසාක් අපි බලෙන් මේක මේ නැති කරගන්නේ. ඉතින් ඒක නිසා අපි තීරණය කරා බාධක මැද කරගෙන යන්න. ගොඩක් ආසයි ඉන්නවා අපේ channel එක බලන්න. ඉතින් ඒ මිනිසුන්ටත් බලාගන්න විදියක් නැතු යන අන්තිමට. ඉතින් ඒක නිසා අපි තීරණය කරා මේ ගොඩක්ම හොට් ඒවා ඉතින් අපි වෙන මේකට නොදී ඒක බලන්න කැමති කෙනාට පල්ලෙ description එකේ දාමු අපි phone number එකක්. ඒකට ආවම ඒ අදාළ links එකට අපි send කරමු. මේක අපි තියමු ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඕනම කෙනෙක්ට. අපි පෞල් ජීවිතේ අපි ඕනම කෙනෙක්ට බලන්න. ඒකට ලේසියි මේක ඕනම කෙනෙක්ට බලන්න. ඒතුන් මේකට report ගහන්න බෑ. මේක මේකේ මේ ඕනම video එක ඕනම කෙනෙක්ට බලන්න. වයස් ભેදකින් තොර ඕන කෙනෙක්ට බලන්න. අනවශ්‍ය දේවල් කතා කරන්න. ඉතින් ඊට අමතරව ඕගලන්ට පොඩි funny video දෙන්නත් ඕනේ. ඔව්. තව funny video කියන්නත් ඕනේ. ඉතින් අපි ඔහොම description එකේ number එකක් දැම්මා. තව කණ්ඩායම මේ number එක සහ අපේ photos භාවිතා කරමින් Facebook එකේ විවිධ ව්‍යාජ page. ව්‍යාජ කියන්නේ බොරු හොර page. හොර channel. හදලා මේ YouTube එකෙත් තියෙනවා. අක්කගේ මගේ පරණ videos දාලා හදාගත්ත හොර channel තියෙනවා. ඊට අමතරව දැන් අපි ඔයගලන්ට WhatsApp කරන්න කියනවනේ. ඒ කරාම මේ අදාළ සයිට් වලට යනවනේ. ඒ සයිට් වලත් තියෙනවා හොර channel. අපේ videos දාගෙන ඉන්න හොර channel. ඒවා අපේ channel නෙමෙයි. විවිධ වෙන රටවල ඉන්න අයත් අපේ videos copy කරලා යාගේ දාගෙන යා හදාගෙන ඉන්න යාරින්නක අපි වගේ තමයි ඉන්නේ. සමහරුන්ට message උත් කරනවා. සල්ලි පොරකම් කරන්න උත්සාහ කරනවා. සල්ලි ගලා කන්න තමයි ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. account number එවනවලු සල්ලි දාන්න කියන ඉෂිකැස් දාන්න කියනවලු පීලොඩ් දාන්න ගන්නවලු ඒ වගේ දේවල් කරනවලු ඉතින් ඒ වගේ හොරුන්ට හවු වෙන්නත් එපා. ඔව් මිතුරු සමාජ හදා ගන්න හදන්නේ නැහැ අපි. දැන් ඕගලන්ට අපි මේ WhatsApp number එකක් දෙනවනේ. ඔව් ඒ නම්බරේ තුලින් ඕගලන්ට calls ගන්න මේ අක්කා answer කරනවා මම answer කරනවා කියලා එහෙමත් නැහැ. මේ ඒ number එක දෙන්නේ ඔගලන්ට අර හොට් වීඩියෝස් බලන්න කැමති නම් ඔරිජිනල් ලින්ක්ස් ටික තමයි ඔයගලන්ට ෂෙයාර් කරන්නේ. එතකොට ඒකත් කැමති නම් විතරයි හොඳේ. කැමති නම් විතරයි. නැත්තම් මේ බලෙන් කියන්නේ මේ තකාණිය මේ ඇවිල්ල මේක බලෙන් තකාණිය කියන්නේ කියලා. අපි කියන්නේ එහෙම. ඔයගලන් කැමති නම් පමණක් එන්න. අකමැති නම් නොබල ඉන්න. මේ කාටවත් කියන්නේ නැහැ බලෙන් නම් ඉන්න කියලා. අම්බෝ එපා. එයාගේ ඩේටා වේදන් කරගෙන ඇවිල්ලන් දේවා අපිට බයින් එපා. ඒක ඔයගලන් කැමති නම් එන්න. ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ වීඩියෝස් බලන්න. ඒ මිසක් අපි කාවත් පෞද්ගලිකව මීට් වෙනවා. ඒවා මුකුත් කියන්නේ. අපි කිසිම කෙනෙක්ව මීට් වෙන්න කිසිම කෙනෙක් එක්ක මීට් වෙන්න එන්නේත් නැහැ. කතා කරන්නේ නැහැ. ගානම සල්ලි දාම ගන්නෙත් නැහැ. රීලෝඩ් දාම ගන්නෙත් නැහැ. ඉසි ගැස් දාම ගන්නෙත් නැහැ. ඒව මොනවද? ඔයාලට ඔන්න ලයිව් අපි දෙක ෂෝ වල එකතු වෙනකොට ටැංගෝ එකේ උදේ ඉඳන් නෑ හවස තුනේ ඉඳන් රෑ වෙනකම් ඉන්නවා. රෑ එළි වෙනකම් ඉන්නවා. තුන පහ වෙනකොට මේ ඉඩිටි කලින් එනවා. දැන් ඔයාලට ප්‍රයිවට් ෂෝ වල එනවනේ. ඒත් හැබැයි මම account number දීලා එතනදී ෂෝ වෙන්නන්නේ. ඔයා කැමති නම් ටැංගෝ එකේ අර gift system එකක් තියෙනවා. gift එකක් විතරක්. කැමති නම් gift එකක් send කරලා එන්න නැත්නම් ඉතින් වාර නිකන් බලන්න එන්න පුළුවන්. ඒකත් එහෙමයි. ඒ වගේම තමයි කොහොම හරි ඔය ඇති මැසේජ් එකක් දාලා බලන්න. ඒතර වල ලින්ක් එනවා සෙට් එකක්. අපේ සියලුම සෝෂල් මීඩියා සහ අපේ අනිත් සියලුම ලින්ක්ස් ඔය සියල්ලම එනවා. ඉතින් ඔයා කැමති නම් ඔයා දාලා බලන්න. ඒතර ඔයාට හම් වෙනවා. ඒ ලින්ක්ස් වලින් එකින් එකට ගිහිල්ලා බලන්න මොනවද කියලා. ඊට අමතරව Patreon ලින්ක් එකක් එතන තියෙනවා. ඒ කියන්නේ ඒක අක්කගේ ඔෆිෂියල් ෆොටෝ ෂූට්ස් කරන ඒවා සහ වීඩියෝස් වල unedited වීඩියෝ එක බලන්න. ඒක වෙනමම එකක් නේ Patreon කියන එක. ඒක Patreon කියන එක ඔයගොල්ලෝ සමහර අය දන්නවා සමහර අය දන්නේ. ඊට පස්සේ දන්නම අය විතර මේ ඒකේ ඔයා කැමති නැත්නම් ඔයා ඒකට සම්බන්ධ වෙන්න එපා. මේ ඒක ඔයයි කැමති. ලින්ක්ස් ටික එනවා ඔයයි කැමති. අපි කාටවත් බල කරන්නේ නැහැ මේ මෙමයි කියලා. ඒක ඔයයි කැමති. ඔයාගේ ගොඩක් දුරට අපි දැන් try කරන්නේ ඔයාට නිකන් බලන්න. free බලන්න. ඔයා කැමති නම් අපේ videos බලන්න, අපේ fashion videos බලන්න, අපි දෙන්නගේ private life එකේ videos බලන්න කැමති නම් නිකන් බලන්න ඉන්න. නිකන් බලන්න ඉන්න තමයි අපි videos වල links දෙන්නේ. ඉතින් ඒක අපි බැලුවේ ඉතින් හැමෝටම සල්ලි නෑ ඕවා බලන්න. ඒක නිසා අපි නිකන් බලන්න දෙන්නේ. කාගේවත් හොර තැන් වලට
මේ සල්ලි දීලා බලන්න ඒකට අහුවෙන්නේ නැහැ. මේ ෆයිල් වීඩියෝ වලට කියනවා. අනික මේ අපි මේ වීඩියෝ වලින් අපි කරන්නේ අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතය. අපි දෙන්නා ආදරෙන් වයි. අපි දෙන්නා දැන් ඇත්තම කියනවා නම් අපි මේක කියන්නේ අපි දෙන්නා ආදරය කරන්න පටන් ගන්න අවුරුදු 14ක් විතර. අපි දෙන්නා කතා කරලා අවුරුදු 14ක් වෙනවා. අපිට බබෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 11ක් විතර. ලොකුයි. එතකොට ඉඳගෙන අපි දෙන්නට තොර පුත්තර බෝල් දෙන්නේ ඉඳලාසක් තියෙනවානේ. ඔච්චර ඔච්චර කාලයක් කියලකොට මේ ඉඳලා මැරෙන තමයි අපි දෙන්න ලෑස්ති. විනෝදයෙන් ඉඳලා තමයි ඔයගොල්ලෝ එක්කලා බෙදාගන්නේ. ඒක බෙදාගන්න තමයි අපි මේ ඉන්නේ. ඔය වෙන්න එපා. ඒක කාලෙදී මේ ඔයගොල්ලොත් එක්ක සතුට බෙදාගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරලා සමහරවිට අපි දෙන්න හෙට මැරෙලා ඉන්නත් පුළුවන්. හෙට මැරෙන්නත් ඉන්නේ අපි දන්නේ නැහැනේ මොන ලෙඩ ඇවිල්ලා මොනද. අද කාලේ දැන් මේ පේනවනේ කොරෝනා කියන එකක් ආව සමහර හොඳට හිටපු මිනිස්සු මැරුණා. අපි දන්නේ අපිට හෙට මොනව හැදිලා මැරෙලා ඇවිද කියලා. මේ ඉන්නකන් සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන විදිය අඳා අපි දෙන්න පොඩි වීඩියෝ channel එකක් කරන්න පටන් ගත්ත නැතුව මේවා කරලා අපි කෝටිපති වෙලා නම් නැහැ. මේක කරලා මේ YouTube කරොත් සහ අපි ඔය ඔයාලන්ට එවන අනිත් වීඩියෝ ලින්ක් කරොත් වෙන්නේ මේ රුපියල් නෙමෙයි නෙන්නේ අපේ රටට අවශ්‍යම කරන ඩොලර් වෙන්නේ. අපේ මේ channel බලනකොට මගේ නෙමෙයි අනිත් YouTube channel කරන අය ඉන්නේ ලංකාවේ දැවැන්ත YouTube චරිත පවා කරන දේවල් බැලුවොත් ඕගොල්ලෝ ඒව නිකන්නේ බලන්නේ අපි මේ හැමදේම නිකන් බලනකොට ඕගොල්ලෝ බලනකොට ඒ අදාළ YouTuber ට ගියක් හරි එනවා. ඒක රුපියල් වලින් නෙමෙයි නෙන්නේ මේ ලංකාවට අද නැතිම වෙලා තියෙන කියන ඩොලර් එක තමයි ඒක බැලුවම එන්නේ. ඕගොල්ලෝ බැලුවම ඕගොල්ලන්ගේ රටේ YouTuber කෙනෙක්ගේ YouTube එක බැලුවම එක රුපියලක් මේක ඩොලර් එකක් හරි එනවා. ඉතින් ඒක තමයි මේ මේ එහෙම වුණාම ඇත්තටම ඔයා බලන වීඩියෝ එක අපේ ඒකයි කාගේ හරි ඕන කෙනෙක්ගේ බලනකොට ඒ ආඩ කීයක් හරි එනවා. එයා ඒක සල්ලි අරගෙන වෙනවා. පොදුවේ අපි ඔයවත් යන්නේ නැහැ නේ. රටට ලොකු සේවයක් කරන්නේ. නෑ මං කියන්නේ එහෙමත් පැත්තකින් දැනනකො ඒ දැන් අපි කියමු දැවැන්ත YouTube චරිතයක් කියලා. එයාට එන ඒ ඩොලර් එක අරගෙන යා වෙන කොහොමද කියන්නේ. එයා මේ ලංකාව ඇතුළෙම තමයි ඒ ඩොලර් ටික වියදම් කරන්නේ. මේ එහෙමත් කොහොමද කියන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ වීඩියෝ එකක් බැලුවමත් අපිට ඕක කීයක් හරි හම්බෙනවා. හම්බෙනවයි කියලා කියන්නේ අපි ඕක අරගෙන එන කොහොමද කියන්නේ. අපි මේ රට ඇතුළෙම තමයි ඕක සතේට වියදම් කරන්නේ. අනික අපිට කෝටිපතියෝ වගේ කල්ලි එන්නේ නැහැ. මේ මේ එක සතේ සතේ එකතු වෙන්නේ සතේ සතේ එකතු වෙලා අවුරුදු ගානක් ගිහිල්ලා එක ඩොලර් 10ක් එකතු වෙයි 15ක් එකතු වෙයි අපේ channel වල. මම කියන්නේ මන් දන්නේ නැහැ ලොකු YouTubers ලාට කොහොමද කියලා. කවුරු ඒවා හොයන්න ඕනෙත් නැහැ වැඩකුත් නැහැ. කොහොම හරි මේ මිනිස්සේ රට වෙනුවෙන් ඉන්නේ දෙයක් කරන්නේ. ඒක හන්දා ඉතින් අපි එකතු වෙලා මේවා බලාගෙන අපේ ජීවිතේ මැරෙන කාලේ ඈ ටිකයි කාලේ ජීවත් වෙන්න සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි මෙහෙම කරගෙන යන්නේ ඉතින් ආතල් එකට. ඒ මිසක් මේ මෙතන ඇවිල්ලා දාර්ශනික ටෝක්ස් දෙන්නේ මේවා කරන්නේ හරිද වැරදිද ඕවා වැඩක් නැහැ. දැන් ලෝකේ වෙනස්. දැන් ලෝකේ අලුත් වෙලා වෙනස් වෙලා අඳින විදි වෙනස් වෙලා මිනිස්සු හිතන පතන විදි වෙනස්. 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ විදිහට හිතන්න එපා. තවත් අලුත් වෙන්න වෙනස් වෙන්න අපේ channel එක වෙනස් වෙන්න හැබැයි රැවටෙන්න එපා. රැවටෙන්න එපා. අනුන්ට රැවටෙන්න එපා. නිකන් තමයි ඔක්කොම බලන්න දෙන්නේ. ෆ්‍රී අපේ links ඕගලන්ට නිකන් හම්බෙන්න ඕගොල්ලෝ කැමති නම් නිකන් බලන්න. සල්ලි සතපාක්වත් ඉල්ලන්නේ නැහැ. සල්ලි ඉල්ලන අයගේ වලට යන්නත් එපා. ඒ හොර channel හොර link ඒ හොර page ඒ වලට යන්න එපා. ඒ ලංකාවේ ඉන්න වෙනම කණ්ඩායමක් කාව මරාගෙන හරි ජීවත් වෙන්න උත්සාහ කරන කණ්ඩායමක්. ඒ වගේ අයට හවු වෙන්න එපා. ඒ වගේ අය තමයි බෞද්ධරයක් ඉන්නේ මේ social media වල කියන එක ඇතුලේ. ඒ වගේ අයට හවු වෙන්න එපා. හොර page කාරයින්ට හවු වෙන්න එපා. genuine page කට්ටිය ඉන්නවා. ඒ genuine page කට්ටිය ඇත්තරම නම්බුකාරයි. ඒගොල්ලෝ හොඳ වැඩක් කරනවා. රට වෙනුවෙන් සමාජ වෙනුවෙන් සාර්ග වෙනුවෙන් හොඳ දේවල් කරනවා. හොර කණ්ඩායමක් ඉන්න හොර කණ්ඩායමට නම් හවු වෙන්න එපා. අපි ගැනත් හරියට දෙයක් දන්නේ නැතුව එක කාලෙක අපේ post එකක් දාලා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති කරා එක්කෙනෙක්. මං අහන්නේ එයා අපි කවුද කින්ද මන්ද මොනවද කියලාවත් තේරුම් අරගන්නේ නැතුව එයා හරි එයා හොඳයි. ඒ කියන්නේ එයා 100%ක් සිල්වන්තයි එයා පින්වන්තයි කියලා හිතගෙන එයා හරි මාර post දානවා එයා page එකේ. මං කියන්නේ දැන් මම නම් දකින්නේ නැහැ. ඕන කෙනෙක්ට කාට හරි ඇඟිල්ල දික් කරන්න අත දික් කරන්න මේ
චෝදනා කරන්න ඉස්සෙල්ල එයා ඉස්සෙල්ල බලන්න ඕනේ ඒක අල්ල කවුද කින්ද මන්ද මොනවද කරන්න කියලා. අයිත් එක ඔයාගේ පේජ් එකේ ඔයාගේ දේවල් පෝස්ට් කරගත්තා නම් ගොඩක්ම හොඳයි නේද? අනුන්ගේ දේවල් දානවට වැඩිය. එයා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති කරලා එයා අපේ ෆොටෝස් වගේ අරන් දාලා මේ හරියට නිකන් අපි දැන් දාන හොට් වීඩියෝස් ටික අපි ඔයගලන්ට බලෙන් ගෙනල්ලා වගේ ෆෝන් එකට දාන්නේ නැහැ නේ. ඔයාට කැමති නම් ඔයා ඔය දැන් අපි කියන විදියට WhatsApp එකක් දාලා ඔයා ලින්ක්ස් ටික ගේන්නගෙන ඔයාට කැමති නම් නේ බලන්න. ඔයා අද බලයි. නැත්නම් ඊට පස්සේ නොබලන්න. නොබලයි ඉඳී. ඒක ඔයා කැමැත්ත. ඔයාට කැමති නැත්නම් ඔයාලා බලන්නේ නැහැ නේ. ඔයා බලන්න නැතුව හිටියොත් එම ඔයා ගාවට ඔය ලින්ක් ටික බලෙන් එන්නේ නැත්. එන්නේ නැහැ. ඔයාට ඔය වීඩියෝ එන්නේ නැහැ. ඔයා කැමති නම් බලන්න. අකමැති නම් බලන්නේ නැහැ නේ. එතකොට සමාජ ලංකාවේ සමහර කණ්ඩායමක් ඉන්න ලංකාවේ හරියට නිකන් කියන්නේ YouTube එක හොඳ නැහැ. YouTube එක නරකයි. YouTube එක එනවාද බං උඹ ගාවට මූණ හැප්පෙන්න. උඹ යන්න ඕනේ නේ නේ. අපි යන්න ඕනේ නේ. මං මොකක් හරි කෙනෙක්ගේ YouTube කෙනෙක්ගේ නම ගහලා YouTube එකේ සර්ච් කරලා මම ගියොත් දැනෙන්න එයාගේ වීඩියෝ එක මගේ මූණ ඇවිල්ලා හැප්පෙන්නේ. මම එයාව හොයාගෙන ගිහිල්ලා පස්සේ subscribe කරොත් මම යන හැම වෙලාවකම මගේ account එකේ ආව වෙන්න නෑ. ඒ මම subscribe කරපුවන්ද නැත්තම් ඉන්නේ නෑනේ. ඒත් මම කරපුවන්ද. අපිට මට ගැලපෙන්නේ නැත්තම් මම subscribe කරන්නේ. ඔයා බලන්න ආස නැත්තම් පැත්ත බලාතකොත් එන්න එපා. ඔයාගේ කාලේ නාස්තු අනික එහෙම ඇවිල්ලා දාර්ශනික ටෝක්ස් දෙන්න ඉන්නත් එපා. ලොකු කවුරුත් හොඳ මිනිස්සු නෑනේ. අපි දෙන්න කරන මේ දේ අපි දෙන්නගේ ලයිෆ් ස්ටයිල් එක. අපි දෙන්නට වැඩිය අන්ත මාර බල් බලු වැඩ ජරා වැඩ කරන සෙට් එකක් ලංකාවේ ඉන්නවනේ වෙනම මුළු රටම විනාශ කරගෙන කාගෙන ඉන්න ඒ මිනිස්සුන් වහදන්න කවුරුත් නැහනේ. අපි ඔය විතරක් හදන්නේ ඉන්න කට්ටිය ඉන්න ඕන තරම් හදන්නේ යන්නේපා තමන්ගේ පාට ඒ කට්ටියව හදන්න මෙලෝ එකෙක් නැහැ. ඔව් අන්න ඒකනේ ඇත්ත කතාව. ඔය කතා කරන කවුරුත් හරි හොඳ සුද්ධවන්තයෝ නෙමෙයි. ඔක්කොගෙම ජීවිතවල මොනා හරි කරපු අල්කුතේ වැඩක් තියෙනවා. ඒක තමන් තමන්ගේ හිත් නේ දන්නේ. මමත් ඉස්කෝලේ යන කාලේ මමත් මාර වැඩ කරලා තියෙනවා. අම්මෝ ඒ දේ ගැන කතා කරන්න බෑ. මමත් හොඳ වැඩ කරලා තියෙනවා. ඉස්කෝලේ යන කාලෙත් මම හොඳ වැඩ කරලා තියෙන පස්සේ ඉන්නේ. එහෙම තමයි. තමයි ජීවිතේ කියන්නේ. අත්දැකීම. අද සමහර ඒවාද කරන එක කරපු ඒවා දැන් මතක් කරලා කියනවා අයියෝ මමත් ඒ වගේ වැඩ කරානේ කියලා. එහෙම තමයි. හැබැයි මම නෑයි කියන්නේ. දැන් අර අහවල් පුද්ගලෙක් අපිට චෝදනාවක් දාලා ලොකු ප්‍රශ්නයක් දැම්මානේ. ඒ වෙලාවේ අදාළ විදියට මේ වෙන ලොකු ප්‍රශ්නයක් වුණා. නීතිමය ප්‍රශ්නයක් වුණා. ඒ වෙලාවේ නීතිය ඔබ මේක කරන්නේ. මං කව් කරා. මොකටද බං නැහැ කියන්නේ. මූණත් එක්කම තියෙන උඩ පොරා කියලා කියන්නේ නේද මොකද? දැන් ලංකාවේ සෙට් එකක් ඉන්නේ මේ වැරදි කර කර ඔය ඉන්නේ දැන්. සෙට් එකක් වැරදි කර කර නැහැ කියයි කියේ ඉන්නේ. අරින් ගවුන් හරි සුද්ධවන්තයෝ වගේ. මම නම් එහෙම හැදෙන්නේ නැහැ. අහපු ගමන් කියෝ උඹක් කරා. තායෝක අහන්නත් දෙයක් ඇයි යකෝ ඔය තියෙන්නේ මුණත් එක්ක ආයි මොන බම්බු කරද බුවද කියලා අහන්නේ. වෙන මොකටද? ඇයි මොකෝ මිනි මරලද? මොනවා කරලද? මගේ පෞද්ගලික ජීවිතේ මගේ ගෑණිගේ පෞද්ගලික ජීවිතේ මේ ඇත්ත කතා උච්චරේ. මේ ඕක තමයි ඉතින් කියන්නේ තියෙන්නේ. සමහරු ඉතින් ලොකු ප්‍රශ්න දැම්ම. සමහර වෙලාවට ඒ මේ සමහර අවස්ථාවලදී මම අපෙන් ඇහුව මගෙන් ඇහුව මේ ගෑණිද කියලා. යකෝ ගෑණි මේ වෙන මොනවාද ඊළඟ මං ඊට පස්සේ ආවා ඊටපම් විවාසාදිගේ ඉංග්‍රීසි භාෂාවෙනි දෙමළ භාෂාවෙනි සිංහල භාෂාවෙනි තුනෙන් බදී නගිනලා පෙන්නන්නම් අවුරුදු 14ක් වෙන අවසාද බඳලා ආදරය කරන්න නම් 17යි අවුරුදු 11ක ළමයෙකුත් ඉන්නවා ඇයි සමහරු පෝස්ට් එක දාලා තින්නේ මේ වගේ වලත්ත වැඩවලට ජරා වැඩවලට එකට එකතු වෙලා ඉන්න ජෝඩුවක් මුන්දෙල්ලා වල නා නිලියකු වෙනාලු කියලා නෑ නිලියකු වෙනාලු වෙන්නේ මේ අපි දෙන්න ආදරය කරන්න පටන් අරගත්ත කාලින් අපි දෙන්න පට්ට පන්නේ කියලා ජීවත් වෙන්නේ අපි අන්න ආතලේ ජීවත් වෙන්නේ අපි ලංකාවේ ඉන්න මිනිස්සු වගේ ඉර වෙලා කොටු වෙලා අපි ඒ කාලේ ඉඳන් ජීවිතේ ගත කරන්නේ නෑ ඇත්තරම කියනවා මේ එහෙම හිර වෙච්ච ජීවිතයක් නෑ අපි දෙන්න එදා කාලේ ඉඳන් අපි ආතල් තමයි අපි ගන්නේ ආතල් ඉතින් ඔයගොල්ලන්ගේ සුහද ඉලියම්පි ගන්න අපේ channel එකේදී අපි අත්දැකීම් වල බෙදා ගන්න. දැන් ඉතින්දී අපි අරන් ඉන්න හදන්නේ ඒ request අනුව අපේ අත්දැකීම් මොනවද කියලා ඔයගොල්ලන්ට YouTube එකෙන් බෙදා ගන්න. YouTube එකෙන් බෙදා ගන්න. කැමති අය බලන්න, අකමැති අය බලන්න ඉන්න එපා. ඒ වගේම අපේ final video එක හොඳට මතක තියාගන්න. level 3 කාලේ ඉඳ හවුල්. ආ.
සල්ලි වේදා කරගෙන ඔයාලට කිසිම දෙයකට අපේ channel වල බලන්න එන්න ඕනේ නෑ. ඔක්කොම free. free දෙන්නේ. නිකන් බලන්න. package එක ඔයා නිදාසේ ඉන්නවට. ඔයා බලන්න. enjoy කරන්න කැමති නම් විතරක්. කැමති නම් විතරක් බලන්න. නැත්නම් ඒත් එන්න එපා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. අපිට දොස් කියන්න එපා. දොස් කියන්න කුණු වරපෙන් බයින්න අනවශ්‍ය ඔයා comments ගන්න එන්න එපා. ඒ වටත් ඉතින් ඔයා ඇවිල්ලා ඔයා දාර්ශනිකකම් ගා මෙතන පෙන්වන්න එන්න එපා. එහෙම comment එක දැක්ක ගමන් මම කෙලිම block කළා දානවා. මොකද ඒ වගේ දාර්ශනිකයෝ නම් මම මම කිව්වේ නෑනේ බලෙන් එන්න කියලා. ඔගොල්ලෝ වද වෙන්න එපා. වද වෙන්න එපා. ඕගොල්ලෝ කොහොමද පාරේ බහැලා යන්නේ? ඔව්. පාරේ බහැලා යනවා බං දැනටත් මොකෙක්වත් දෙන්නේ නෑ. උඹලා ඔය හිතුවට අපි මේ පාරේ වැහැලා යනවාද කියලා අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා අම්මට පාරට පැත්ත වෙලාට අක්කේ ඔයා නේද අම්මේ ඔයාව දැක්කම මාර ආසයි අක්කේ පිස්සු වැදෙනවා අයියේ ගගා පස්සෙන් එනවා ඔයා හිතනවා මේ අනේ මුන් දෙන්න පාරේ මට ආසාවක් තියෙනවා සමහරුන්ට අපිව දැක්කම පස්සෙන් එනවා යන්න බැරි වෙන්න හරි ආසයි හිතෙනවා පස්සෙන් එනවා අනේ අක්කේ ඔයා නේද අපි ආදරය කරනවා සමාජෙ ඒ එහෙම ඉන්නවා ඒ ඔයා දකින්න ඒ 70 60 80 දශකේ දැන් පැනලා ඒව ඉවරයි දැන් ඉන්න මිනිස්සුන් අපිව දැක්කම සමහර වෙලාවට පන් සමාජෙදි අමාර වෙලාවට හයරක ගන්නෑ හයරකට ගිහිල්ලා අඩේ මේ ඔයා නේද අරේ ඉන්නේ නෑ එපා එපා හයරක විශ්සුදානේ මම ඔයාගේ ෆෑන් කෙනෙක් මම බලන ඔයාගේ වීඩියෝ ඔක්කොම විශ්සුද ඔයාගෙන් සල්ලි ගන්න පුළුවන්ද එහෙම ඉන්නා එහෙම ඉන්නා අනේ වදයක් නෙමේ සමායෙන් එහෙම කියුණා. වදයක් නෙමේ. හරි ආදරය කරන කණ්ඩායමක් ඉන්නවා. ලංකාව විතරක් නෙමේ. ලෝකෙ හැමදැනම ඉන්නවා. මැසේජ් දානවා, කමෙන්ට් දානවා. සමහර භාෂාවල අපි කියවගන්න තේරෙන්නේ නැහැ. සමහර භාෂාවල මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. ඒ වුණාට අර Google එකට ට්‍රාන්ස්ලේට් කරලා දාලා බැලුවම කවි සිතුවිලි දාලා තියෙන්නේ. මහා ලස්සනයි. ලස්සනයි. මිසදස් දාලා තියෙනවා. පට්ට ලස්සනයි. ලොකු ඉන්දියන් ක්‍රවුඩ් එකක් ඉන්නවා ලොකු පාකිස්තාන් ක්‍රවුඩ් එකක් ඉන්නවා ලොකු US ක්‍රවුඩ් එකක් ඉන්නවා හැමදෙම ඉන්නවා හැමදෙම ඉන්න විවිධාකාරයි ඉන්න විවිධ ලක්ෂණ සිදුවිලි දානවා හැබැයි ගොඩක් අවලස්සන විදියට බණින්නේ ලංකාවේ අපේ කීප දෙනෙක් ඒ වගේ අයව මම બ્લોක් කරලා දානවා වැඩක් නැහැ ඒ වගේ අය ඉතින් තියාගෙන තව මේ මොකටද මේ යාගේ මේ කමෙන්ට් බලන්න මම යාව තියාගන්නේ ඒ වගේ අය બ્લોක් කරලා ඉතින් අපි බිකිනියක් ඇඳලා බීච් එකේ නාන්නේ කොහොමද කියලා යා තර්ක කරනවා බිකිනියක් ඇඳලා බීච් එකේ නාන්නේ නැතුව දියරෙද්ද දැනගෙන ගිහලා බීච් එකේ නාන්න බෑනේ බ්‍රෝ ගොඩක් සමහර කාන්තාවෝ ඇවිල්ලා අහනවා පිරිමි අහනවා මේ අපේ channel එකට ඇවිල්ලා බිකිනිය කියන්නේ සාමාන්‍ය නාන ඇඳුමක් ඒක ඕගලන්ට මැජික් එකක් වුණාට ඒක ලෝකෙට මැජික් එකක් නෙමෙයි ඒක ඇඳලා තමයි බීච් එකේ නාන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් බීච් එකේ විතරක් නෙමෙයි pool එකේ ගඟේ ඇලේ දුලෙත් නාන්න ඒ වගේ දේවල් පාවිච්චි කරනවා ඒවා මහ දේවල් නෙමෙයි ඉතින් ඔයාට තාම 80 70 60 මේ අලුත් යුගයට එන්න බැයි නම් ඔයා මේ වගේ දේවල් බලන්නත් එපා ඔයාගේ මූණට බලින් එල වදින්නේ නැහැ විශේෂයෙන් අපේ වගේ channel එකට එන්නම එපා එන්නම එපා ඇත්තටම ඔයා ඔයා ඒ වගේ ඒවා දකින්න කැමති නැති ඔයාට හරියන්නේ 70 80 90 දශකයේ 90ත් හරියන්නේ නැවට 60 70 80 දශකයේ අය කරන channel තමයි වට හරියන්නේ ඒවා එතකොට ඒ channel වල තියෙන වට ගැලපෙන ඒවා අපි එනම් ගින් එන්න අපේ channel එකේ මින් ඉදිරියට එන්නේ විවිධ අපි දෙන්නගේ රස කතා සහ මේ අපේ food testing එයි games එයි travel එනවා ඔයාලේ විවිධ දේවල් එනවා ෆැෂන් උත් එනවා ෆැෂන් එනවා මේකේ බ්ලොග් එකේ නැති විදිය ෆැෂන් ගොඩක් හොට් ෆැෂන් බලන්න ඕන නම් පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න කියවන්න ඩිස්ක්‍රිප්ෂන් එකත් කියවන්න පුරුදු වෙන්න එහෙම කරන්න අනිත් ඒ වගේම තව දෙයක් කියනවා ලංකාව ගොඩක් අර මුදේක වැඩලා ඉන්නේ ලංකාවට එක ඩොලර් එකක් හරි හොයන්න පුළුවන් අපි වගේ නෙමෙයි අපි නම් නෙමෙයි ඒගොල්ලෝ අපි තාම අපේ channel එහෙම වෙලා නැහැ ඊමීට වැඩිය හොඳ දියුණු channel තියෙනවා ඒ channel ගිහිලා දවසකට 10 පාරක් හරි 100 පාරක් හරි බලන්න ඒගොල්ලන්ට උඩ කීයක් හරි හම්බෙනවා ඒ හම්බෙන්නේ මේ අහිංසක රටට ඒ මේ අහිංසක රටට හම්බුනාම මේ රටට එක ඒ ඕගොල්ලෝ ඒ බලන ඒ මහන්සිය එක ඩොලරකට මේ රටට වටිනවා ඒ රටට වටිනවනේ මේ රටට ඩොලර් නැතුවනේ දැන් මේ නැහින්නේ මේ ඩොලර් එන මාර්ග තමයි බං මේ YouTube කියන්නේ මේ දේවල් මේවා වලින් මේ රට ගොඩ ගන්න පුළුවන් හිතනකට වැඩි ගොඩාක් දේවල් වලින් එනවා මේ වයින්. එන්න රටට ණය නොවි ගොඩ ගන්න පුළුවන්. ඒ හන්ද මහන්සි වෙලා කට්ටියත් එක්ක එකතු වෙලා මේක බලන්න. ඒකට මේක නිකන් චේන් එකක් වගේ. රෝදයක් වගේ.
ඔගොලො ජීවත්වෙන අපිත් ජීවත්වෙන හැමෝම ජීවත්වෙන හොඳ ලස්සනට ලංකාව හැදි අපි ඉපදිච්ච රට ලස්සනයි. අලුත් ලෝකෙත් එක්ක යන්න පරණ ලෝකෙට එන්න එන්න යන්න එපා. අලුත් ලෝකෙට යන්න. ගින් එන්න. රැවටෙන්නත් එපා. රැවටෙන්නත් එපා කාටවත්. නිකන් හම්බෙන දේ නිකන් බලන්න. මේ වැරදි කරන රැවටිකාරයන්ට අහුවෙන්න එපා. අපි ගින් එන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉක්මනටම. ඔය පණිවිඩය දෙන්න තමයි ආවේ. ලස්සන වීඩියෝ ටිකක් කරගෙන යන්න ඉස්සරහට බලන්න. Love you, bye. සුභාගතයක්. හැමදාම ජය වේවා.